දෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාව ගැන රට ඇත්ත කියන්න ටෙලිවිෂන් ටෙලිවැකය දැන්ෂෙලය. ේ දා හතරවෙනි ලොවී රජු කිව්ව කියලා විශ්වාස කරන ප්‍රසිද්ධ කියීමමනක් තියෙනවා. ඒ තමයි අයම්ද ස්ටේට් කියන වා කියේ. එහි අර්ථේ රාජ්‍යයනු මමයි කියන එක. ඒ කියන්න මේ රටක් රාජ්‍යයක් යනු තන්නේ මිනිහෙක් කියලා හිතන විශ්වාසයනේද. උද්දච්චකම ආඩම්බර්කමනේද බලන්නකෝ මේ ලුවීම මරණ මංචකේ සිට මෙහෙම කිව්වයි කියලත් තිශ්වාසයක් තියනවා. මම මැරෙනවා නමුත් රාජ සෑම විටම පවතිනු ඇත කියලා. ඒ ඇැන මේ දාහතරවෙනි ලුවී ප්‍රංශයේ හිටිය ඔය එක්දස් හයිසිය පනස් ගනංවල දැන් මේ සියල්ලු වා්‍යවලින් අපට පෙන්වන්නේ එක්තරාවිදිහක මේ රාජාණ්ඩු සස්වභවේනේද. එකැන ප්‍රංශයේ ලුීට අන්තිම මොහොතේ හරි මෙහම එකක් හැගුණ ම මැරෙනව රාජ්‍ය පවතිනවා කියලානේ ද. ඒත් ලොකු දෙයක්නේ මොකද මේ අපේ ලොවී ලට තාම එහෙම හිතෙන්නේ නෑ. පෙළුවිලා හිතන් ඉන්නම රාජ්‍යයනු මමයි කියලායිනේද. ඒවගේ මයි මම මැරන්නේෙ නෑ කියලා තේගුල්ලු හිතාගෙන ඉන්නවා. එනිසා පුළුවන් තරම් රට කරලා රට කරලා බැරදුනාා. රටකා රට කාල යන්න ඕන කියලා තමයි එයාලා හිතාන ඉන්න එනේද. දැන් ඔබ කල්පනා කරනු ඇති අපට ඉතිං රජවරු කොහෙන්ද එහෙම රජෙක් මෙහෙ නෑන කියලා නේද. අපිට? ඇත්තටම මේ කොහෙන්ද ලුීල කියලා ඔබ කල්පනා කරනු ඇති නේද. ඇත්තටම අපිට ඉතිං එවුණට අපි දන්න නම්බලට තිබනේතිං ඔය මයිත්‍රී ඇතකොට ගෝටාබය මහින්ද චන්ද්‍රිකා නේද. දැංඔය රානිීල් අපිට එහෙම නම්න්නේේ මතක් වන්න නේද. දැන් ඇත්තම ත්තාම තින් සිංහලයවය අන්තිම ාජ ශ්‍රීවික්‍රම රජසිංහ අ තින් අපිමනි සුද්දට පවලදුනන්නේ නේද. අපි ශ්‍රීවක්‍රම රජසිංහ පාවල දීලා සුද්දට යට අත් ල ඉද ඉති එද යහ. ලි ේද නිදහසගත්තන්න නේද ැඟවිතින් රජවරුහෙන්දනේද. එහෙමිය අපිට හිතෙන්නෙම ඇත්තටම අදත් රජෙක්කකිින්න්නවා. ඒ රජාව නිර්මාණය වුණේ එක්දහසම් සියය හැත්ත අටේ ව්‍යවස්ථාවෙන්. අපේ රටට ව්‍යවස්ථාතු නක්ති බිලතියනවා අනේද එකක් එක්දා සමසය හතලි සටේ ඔය. ල්්‍යවස්ාව ඉට පස්ස එක සුද්දග කියලා අපේ එක එක්දසසේ හත්ත දෙකේදී ජනරජ ව්‍යවස්ථාවක් අපේ කියේල් හදාගත් තනේද. ඉට පස්සේ එක්දසසේ හැතාටේ දී ජර්ගේ ව්‍යවස්ථාවනේද. ඉතින් දැන් අද වෙන විට සංශෝධනම විසි දෙකයි. කාගේවස්ථාවද ඔජයාර්ගේ හැත්තටේ වි්‍යවස්ථාවටනේද. එවනට සංශෝධන විසි දෙකයි වුණට විසි එකයි කියලා එහෙමයි එක ගණන හගෙන තියනෙ. ැන් මේ එක්දදාසන්සේ හැත්තහටේ ව්‍යස්ථාව ඇත්තටම පරික්ස මේ විමසනකල් එකක් පැදිලි ඒක අන්නේ ඇත්තරමොකද රජාණ්ඩුවක එහම ැත්න රජු සතු බලය විදහයකයේ අතට පත්තරලා ශිස්ට සම්පන්න ලෝකය නීතියේ ආධිපත්ති හා අධිකරණය මත විශ්වාසය තබද්දිී අපේ හැත්ත අටේ විවස්ථාව විධාහයක ජනාධිපති මත විශ්වාසය තබා තිබෙනවා. දැන් අප මේ අත්තු ඉඳමින් සිටින්නේ බැලූ බැල්මටම නමට රජකු නැති නමුත් රජුගේ බලතල ඇති විධායකයකට. ඇත්තටම ලෝක ඉතිහාසේ පුරාත්. අපේ රටේ ඉතිහාසිත් අරගත්තහම කේක ජාතියේ රජවරු ඉඳලා තියෙනවා. හරිද පිස්සු රජාලත් ඉඳලා තියෙනවාෝ විකට රජාලත් ඉඳලා තියෙනවා මානුෂය බවින් පිරුණු රජවරුත් ඉඳල තියෙනවා. ඒ වගේමයි කරර් අතිශය අමානුෂික බලලෝබී රජවරනුත් ඉන්දලා තියෙනවා. නේද. දැන් ඔය ලෝකෙන්ම මේ රජවරුණු අත්හරමින් ඉන්නවානි. ේ ප්‍රජාතන්ත්‍රයේ පාලනයට යමින් ඉන්න වයික්කු ගිහිල්ලා. නමුත් අපි විතරක්තාම තනිමිනිහෙකුට රාජ්‍යක් ගැන තීරණ ගන්න ඉඩදීල බලාගෙන ඉන්නවා. තනිමිනිහෙකුට ඒ අෙ රජෙකුට රටක් ගැන තීරණගන්න ඉඩදුන්නහම සමහර වෙලාවට අරාජිකත්වේ කරූරත්වය නිර්මාණය වෙන්ට පුළුවන්. හොඳේ විශේෂයෙන් රටක් අරාජකත්වෙන් මුදාගැනීමට ව්‍යවස්ථාවක් හරි වැදගත්. මොහද මේ අරාජිකත්වය කුමක්ද විවස්ථාව. අද අපි බලමු විවස්ථාව යනු කුමක්ද කියේලානේද. මොකද මේ ්‍යවස්ථාව අද ක්‍රියාත්මක වන්නේ හැත්ත අටේ ජයාර්ගේ ව්‍යවස්ථාව නේද. දැන් ඉන්න රජ්ජුරුවන් ව හදලා තියෙන්නේ රජම කියන නමින් නැතිවුණාට රජෙකු සතු බලතල සහිත විිදහයක ජනාධිපතිකම තමයි දැංක්‍රියාත්මක වෙන්නේ. ඇත්තම කිවෝොත් රටේ උත්තරීතර ලේකනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ ගැනසාමාන්‍ය ජනතාවතු ද . නයි ප්‍රශ්නය. එඒනිසාම අද අපි මුලින්ම බලමු මේ වස්ථාව කුමක්ද කියේලා හඳුර ගම. ව්‍යවස්ථාව ඇැති බලය මොකක්ද කියලා බලමු මේ තියන රජ්ජුරුවන්ගේ බලය. ඒ විදහයිකට පැවරු එක්දාස්තම සී හැත්තටේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැද්ද කියලා අපි කතාරන නේද. ඒ ගැන ටෙලිවකි කිහි පපයක්ක්ලියන්න සූදානම්. හැම රටකම රාජ්‍යයක් තිබෙනවා. ඒ රාජ්‍යය කරගෙනයාමට ආණ්ඩුවක් පත්තේනවා. ආණ්ඩුවක් පත්තෙනවා නෙමයි පත් කර ගන්න වනේද. ඒ ආණ්ඩුව මොනවද ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති කොහොමද ක්‍රියාත්මක කරන්නේ ඒවා ක්‍රාත්මකරන ආයතන ඒක අනි ප්‍රතිපත්ති ක්‍රියාත්මකරන ආයතන ආදිය විස්තරන ලේක. තමයි ආණ්ඩු ක්‍රම වවස්ථාව කියන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථායිම තමයි ඒ රටේ ජනතාවගේ අයිතිවාසිකම් දැක්වෙන්නේ. රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් සඳහන් වෙන්නෙත් ඒලේකනේමත් තමයි. ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව තමයි ඒය අනුව රටේ ඉහළම නීතිය. ඒ වෙනස්රට ඕනේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේෙන් තුනෙන් දෙකක ඡන්දයක්හා ජනමත විචාණයක් අවශ්‍ය වෙනවා දැංගඉතින් එනිසා හැත්ත අටේ ජයාර්ගමීවස්ථාව හෙට උදේ වෙනස් කරගන්නට බෑ හොඳේ මේ රටේ මූලික නීතිය උත්තරීතර නීතිය දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ පරමාධිපත්ති බලය ජනතාවට ඇති බව තමයි බොහෝ වෙලාට පිළිියරගෙන තියෙන්නේ නමුත් හැත්ත අට ආණඩු ක්‍රම ව්‍යස්ථාවෙන් විටින් විට එක්කර ඇති ශංශෝධන ගත් කල ඇ. ටම පරමාදිිපත්තිය අප සතුද කියන ප්‍රශ්නය පැන නගෙනවා. ඒකට හොඳම උදාහරණ දෙකක් දැන් දෙන්නම්. එකක් ස්වාදිීන මැතිවරණ කොමිෂන් සභහාවට වෙච්චිදේ. දෙක මහජන උපියෝගිතා කොමිසමට වෙච්චිදේ. මෙ දෙකම අද විද්ධහයකය හමුවේද දිාරුවමින් තිබෙනවා. රටේ සමස්ත ජනතාවම හිංගමනට වැටලා ඉන්න වෙලාවක සීයට දෙතුන් සීයකින් විතර සීයට හත්තට සීයකින් විතර විදුලිය වැඩි කලා ඒ සඳහා බලයේ ඇති කොමිස මේ බලය විදාහයකේ හමුවේ හිරු දුටු පිණිසේ දිය වෙලා ගියා. එක් අවස්ථාවක විදාහයක ජනාධිපති පාර්ලිමේන්තිය දෙදිකිවවා කොමිස මේ සභහපතිව ගෙනල්ලා ප්‍රශ්න කරනවා කියලා. මොනොමිස මේේද ස්වාධීන නේද මහජන උපය ගවිතාා කොමිස මේ සභහපතිව. දැන් ජනක ඔෆිස් එකකත් සේල් . වැඩි කළ කෝ ජනතාවගේ පරමාදිි පත්තිය. තා ඉළඟට චන්දේ. ප්‍රජාතන්ත්‍රිය සමාජයක චන්ද අයිතිය විදහයක රජුළග දනින් වැටිලා. බිද්ධායක රජුලන්ට දනින් වැටි ලනේද. පුංචි හේවල අද රජුගේ ගිලිටිනට... එකට හොඳම උදාහරණේ ගංගානි ගංගානිිට අද ගංගා මාහෝ චන්දේ හෝ ජනපති හෝ පොලිසිය හෝ කියන්ට වෙලා ඇත්තටම එයා සල්ලි නැති තැනින් දැන් පොලිස් ආරක්ෂාව නැති තැනට මාර් වෙලා පොලිස් ආරක්ෂාව හෝ හමුදා ආරක්ෂාව දෙන එකාත්න් අන්තිමටම නතරවන්නේ සේනාදිවිද්‍යායක ළංග නේද සේනාදිනායක ළඟ රජු හෙවත් විද්‍යාහයකය ළඟ. බැලු හම දැන් අපට කියට ඇත්ති ච්චරයි . වථාව හෝ රජුහෝ ජනතාව හෝ කියලායි නේද. එහෙම කියමින් මේ ව්‍යවස්ථාව වෙනස්කිරමි අවශ්‍යතාව ගැන ඉදිරියටත් තව ටෙලිවැකි කිහිපයක් ලියන්නට සූදා නම් කියලා මතක් කරනෝ.